රට තල්ලු වෙන්න ඕන තැන ආයි කතා කරන්න දෙයක් නෑ. ඔබට ඒක තේරිලා තිබෙනවා. විදුලිය කැපෙනවා සමහර වෙලාවට, ලයිට් බිල් වතුර බිල් දෙකම ඉහළට ගිහිල්ලා, පිටි නෑ, කිරිපිටි බොන්න නෑ, එතකොට ගෑස් සිලින්ඩරයක් ගන්න නෑ, පෙට්‍රෝල් නෑ. ඉතින් මේ සියල්ලෙන්ම අපි ආයි කතා කර යුතු තත්ත්වයක් නෙවෙයි තිබෙන්නේ. අපි තවදුරටත් මේවා කතා කර කර ඉන්න එක නෙවෙයි දැන් කර යුතු වන්නේ. අපි දැන් ප්‍රැක්ටිකලි ඇක්ට් කරන්න ඕනේ කොහොමද මේක හදන්නේ කියන එකට. මේකට මේ එක් පුද්ගලෙක් විතරක් එකතු වෙලා හරියන්නේ නැහැ. මේක හදන්න නම් සියලු දෙනාගෙම, මේ රටේ සියලු ජනතාවගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා. රට මේ තිබෙන තත්ත්වයෙන් වෙන තත්ත්වයකට ගෙන යන්න. මට කියන්න තිබෙන එකම උත්තරය ඒකයි. ආර්ථික විද්‍යාවේ කොහේවත් තැනක නැහැ උද්ධමනයේ වැඩිවීමේදී රටේ මුදල් අච්චු ගැසීමෙන් ඒකට ප්‍රතිකාරමක් ලැබෙනවා කියලා. ඒක තවදුරටත් වැඩි වෙන එකයි සිද්ධවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ හොඳටම හදාරන සියලුම ගුරුවරු දන්නවා, මුදල් ඇච්චු ගැසීම මතින් අපිට පිටරටින් බඩු ගෙන්නන්න බෑ. අපේ රටේ 80% සියලුම ආහාර වර්ග සහ අනිකුත් රෙදිපිලි සියල්ල අපි ගේන්නේ පිටරටින්. මේක තාමත් තේරුම් ගන්න බැරි වෙච්ච රටක් මේක. අපේ රටේ පාවිච්චි කරන ටූත්පික් එකේ ඉඳලා, ෂැම්පු බෝතලේ ඉඳලා සියලුම ද්‍රව්‍ය අපි පිටරටවල වලින් ගේන්නේ. එහෙමනම් අපි පිටරටින් ගේනවා නම් ලංකාවේ මුදල් අච්චු ගැසීම තුලින් අපිට පිටරටින් ගේන බඩුව ගන්න බෑ. අපිට පිටරටින් ගේන බඩුව ගන්නට අපිට ඩොලර් අතිරික්තයක් අපේ බැංකුවල තිබිය යුතුයි. ඩොලර් පෙන්වන්න ඕනේ බඩු ගන්න. එහෙමනම් ඩොලර් නැත්තම් ලංකාවේ මුදල් අච්චු ගැසීමෙන්, ලංකාව තුලේ මුදල් සැරිසැරීමෙන් අපේ තිබෙන තත්ත්වය තවදුරටත් පහළටයි බසින්නේ. අර ඒවා සිද්ධ වෙන තත්ත්වයකට නැති වෙන්න අපි වැඩ කරන්න ඕනේ. ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්න නරකයි අපේ රට එවැනි තත්ත්වයකට පත් වෙන්න. මොකද මේ ඔබ සියලු දෙනා කතා කරන මම, අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ මේ රට. අපි හැමෝටම වගකීමක් තිබෙනවා මේකෙන් බේරන්න. මේකෙන් බේරන්න වගකීම නම් අපි සිටිය යුතු ආකාරය දැන් අපි වෙනස් වෙන්න ඕනේ. මේ අවුරුදු 70 ගණනාවක් තිස්සේ ගෙන ගියපු ක්‍රමේ වැරදි කියන එක තේරුම් ගන්න ඕනේ. වැරදි නම් වැරද්දට හරි පිළියම සොයන්න ඕනේ. හරි පිළියම නම් නිසි අරමුණට වැඩ කිරීමයි. එකා වගේ කූඹි රැලක් එකට ගමන් කරනවා වගේ රට ගොඩනගමු කියන චේතනාවෙන් ගමන් කරන්න ඕනේ. මෙතනදී එයා මෙයා අරයා මෙයා කියලා ලොකු පොඩි ભેද කරන්න බෑ. සියලු දෙනාටම වගකීමක් තිබෙන්න ඕනේ. වගකීමේදී රාජසේවකයා සහ තරුණ දරුවා ඇතුළු කාන්තාව, මේ රටේ වැඩිහිටියෝ, මේ සියලු දෙනාගේම දායකත්වය අවශ්‍ය වෙනවා. අපි සියලු දෙනාම මේ රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු විය යුතුයි.